ආයුබෝවන් සුබ දැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශය සමගින් මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල දේශපාලන යෝධයන් කිව් අය නියත පරාජය හමුවේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට මේ සූදානමක් අගමැති කියයි කොවිඩ් වසංගතය රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් සජිත් පවසයි කොරෝනා පාලනය කළ හැක්කේ එජාපේට පමණයි රණිල් කියයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම පුදබිම වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජනන් වෙත පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා එහිදී අග්‍රමාත්‍යවරයාට සහ රටේ ජනතාවට සෙත්පතා කිරිවෙහෙර චෛත්‍ය අභියසදී සෙත්පිරිත් සජ්ජායනාවක් සිදු කෙරුණා इन मगंपत्वे प्रधान संघ नायक कदरगम शासनारक्षक बल मंडल सभापति किरीवेहर रजमह विहाराधिपति सह बारिकार शास्त्रवेदी पूज्य कोबवक दम्मिंदनाहिम्यान बेदक अग्रमात्यवर्या आशीर्वाद लागत्ता किरीवेहर वनपुदागनी में रुहुनु कदरगम महादेवालय पवति आशीर्वाद पूजाव कड़िद अग्रमात्यवर्या एक्कुना मेतर श्रीलंका पुदुजन पेर मुने जय तहवरुकिरीम संधा पवत्तुनु लबने जनहमु मालावे मेदगम प्रदेशे पवती जनहमु अक्संधा अग्रामाते महिंद राजपक्ष महता ईये दिन सहपाकी बुना सज्जाति पक्षी दिकट गरीदा එතුමාලා දන්නවා මේ ආසන දිනන්න බැරිය කියලා. එතුමා දන්නවා එතුමාලගේ කාලය තුල ජනතාවට වැඩක් කරේ නැහැ කියලා. ජනතාව බලාපොරොත්තු වෙ දේවල් ඔවුන්ට දෙන්න බැරි වුණයි කියලා. ඔවුන් කරේ තමන්ගේ වැඩ විතරයි කියලා ඔවුන් දන්නවා. ඒකින්ද ඔවුන් මේ ගැන බලාපොරොත්තුවක් නැහැ. බලාපොරොත්තු නැති හින්දා තමයි එයාලා ජාතික ලයිස්තුවට පැනලා තියෙන්නේ. පක්ෂ දෙකට කැඩිලා සිරිකුත අල්ලන්න විතරයි ඔවුන්ගේ සටන. අවුරුදු පහකට මන්ත්‍රීකමක් ගන්නවා ආණ්ඩුවක් පිහිටවනවා ඇමතිකමක් ගන්නවා අරගෙන විලා තියෙන සම්පත් ටික විකුණගෙන සමංගේ සාක්කුව පුරවගෙන සිංගප්පූරුවේ හරි කොහේ හරි ඩුබායි වල හරි ගිහලා මහ ලොකු මාලිගාවල් හදා ගන්නවා එහෙම හදපු උදවිය තමයි අද කතා කරන්නේ මේ රටම විනාශ කරා එදා 2015 ජනතාව රැවැට්ටුවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ තිබුණා ඒක කවුරුත් දන්න දෙයක් එන්ජියෝ කාර්යෝ කතා කරපුවා බොරු ප්‍රචාර කරපුවා ඒවා අද ජනතාව අවබෝධ කරගෙන ඉවරයි අපි පක්ෂයක් හැදුවා නෙළුම් පොට්ටු අපේ පක්ෂේ ලාංඡනය බවට පත් කරගත්තා. ඉතින් මේවා අපි ජයග්‍රහණය කරේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක තියෙන වෛරයකට නෙවෙයි. අපිව පක්ෂෙන් එලවපු හින්දා, පන්නපු හින්දා. පක්ෂයක් ඇදුවොත් අපි පාරේ රාජපක්ෂලා ඇවිද්දවනවායි කියලා කියපු හින්දා. අපි පක්ෂයක් අදලා පාරේ ඇවිදින්න උනා තමයි ඉලෙක්ෂන් එක ගියා ගියා කරා දැම්මම. ගිහින්ගටත් ගියා. ඒකින්ද තුමලත් ඇවිදිනවා දැන්. ඒකින්ද මං සතුටුස වෙනවා. ඒක පරිච්ඡේදයක්. ඒ පරිච්ඡේදේ පැත්තකට දාන්න. අපි ඔක්කොම එක්ක අවුලා දැන් සටනක් කරමු. තමුන්නාන්සේලාගේ යුතුයකම ඉටු කරන්න. COVID-19 වසංගතය රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල කර ඇති බැවින් ඊට නිසි පිළියම් යෙදීම තම බලපොරොත්තුව බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේදී දැක්වීමේ අවස්ථාවට එක් වෙමින්. කොරෝනා වසංගතය නිසා සෑම ශාස්ත්‍රයකම අභියෝග රසක් නිර්මාණය වෙලා තිබෙනවා. අපිට සිද්ධ වෙලා තියෙනවා මේ නිර්මාණය වුණු අලුත් අභියෝගවලට නිර්මාණශීලීව අපේ ප්‍රතිපත්තීන් සකස් කරලා ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම. කොවිඩ් 19 අපේ රටේ ජාතික ආරක්ෂාවට එල්ල වුණු බරපතලම මරුපහරක් සහ දෙවැන්ත අභියෝගයක් හැටියට. සමහරක් ජාතික ආරක්ෂාවේ කියන මාතෘකාව ඉතාමත්ම පටුවාකාරයට බොළඳ ආකාරයට මිලිටරි ආරක්ෂාවට පමණක් සීමා කරන්න උත්සාහ කරනවා. නමුත් අපට තිබෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳව පුළුල් දැක්මක්. මිලිටරි ආරක්ෂාව එක පැතිකඩක් පමණයි. කොවිඩ් 19ට ප්‍රායෝගික විසඳුම් ලබා දෙන්නට බැරිව අබල දුබල වී සිටින පාලකයෝ විවිධාකාර වූ පිදුරු ගොඩවල් වලට ගිනි කූර ගසා රට මහා ගිනි කන්දක් බවට නිර්මාණය කිරීම මේ අභියෝග වලින් අපිට පැන යන්නට බැහැ. මේ අභියෝග වලට අපි මූණ දෙන්න. ඒ මූණ දීමේ හැකියාව සමගි ජනබලවේගය සතුව තිබෙනවා. කොවිඩ් 19 පාලනය කිරීම අද වර්තමානයේ වැදගත්ම ප්‍රමුඛතාවයේ විය යුතුමයි. දුර්වල පාලනයක් තුළ අදක්ෂ නොහැකියාවෙන් පෙළෙන අවිධිමත් වැඩපිළිවෙලක් තුළ කොවිඩ් 19 පාලනය කරන්නට බැරි තත්ත්වයට අද නිර්මාණය වෙමින් පවතිනවා.
රටේ ආර්ථිකය ගොඩනැගීමටත් කොරෝනා වෛරසය පාලනය කිරීමටත් හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ දඹුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් आर्थिक जनता प्रदेश එක්සත් ජාතික පාක්ෂිකයාගේ අරමුණු නායකයෝ පාවා දීලා තියෙනවා. ගමේ එක්සත් ජාතික පක්ෂය රට හැදෙන්නට කැමති. වංචාව දූෂණයට කැමති නැහැ. ඉඩම් විකුණනවට කැමති නැහැ. නරක දේවල් වලට කැමති නැහැ. හැබැයි උනාට එක්සත් ජාතික පක්ෂ නායකයෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙත් බලාපොරොත්තු කඩලා තියෙනවා. දැන් මේ ඒගොල්ලෝ ඡන්දිල්ලන්නේ කටේ බලය අල්ලන්නට මොකද්ද? සිරිකොතේ බලය අල්ලන්නයි සිරිකොතේ බලයෙන් තහවුරු කරගන්න. එක්සත් ජාතික පක්ෂය රට හදන්න පුළුවන් නම් ඕනකමක් තියෙනවා නම් අලුතෙන් ඡන්දිල්ලන් දෝන්නේ. අවුරුදු පහක් පහුගිය කාලේ රට පාලනය කරේ ඒක. තියඳු මොකද කරේ? රට හැදුවද? ආර්ථිකය හැදුවද? දුප්පත්කම නැති කරාද? මොකක්වත් කරේ නෑ. අඩු ගානේ අපි හිතුවා ආණ්ඩුවට පස්සේ පොරවල්ලයි කියලා. මොකද ආණ්ඩුව නමක් දාන් තිබුණා යහපාලන ආණ්ඩුව කියලා. දබඩ කියන්නේ කොල්ලෝ එකහොරේ වංචා දූෂණ කරපු ගොඩක් කීඩේ කවුද ඉරේ ගියේ? එකහොරේ කිරේ ගියේ නෑ. ඉරේ ගිය හොරු ඉන්න කොහමද? අර පොල් ගෙඩි අටක් දෙක හොරකන කරපු කෙනා ඉරේ ගියේ. අම ගෙඩි පහක් කඩපු කෙනා ඉරේ ගියා. මයෝක පන්දරක් ගලවපු කෙනා ඉරේ ගියා. ඒ වගේ මේ චූටි චූටි හොරු ඉන්නෝනේ ගම්වල. හොරකම හොඳ නෑ කොහොම කරත්. ඒ හොරු ඉරේ ගියා. හැබැයි මහ බැංකු කඩ පුරු ඉරේ ගියේ නෑ. ශ්‍රී ලංකාව පුදජන පෙරමුණ ප්‍රමුඛ ගෝඨාභය රාජපක්ෂ මහතා හට 3-2 බලයක් ලබා දීමේ වැදගත්කම පිළිබඳව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී 3-2 බහුතරයක් අපේ පක්ෂයේ ප්‍රමුඛ සම්දානයට ලබා දීමට ජනතාව තුල දැඩි අධිෂ්ඨානයක් තියෙන බව පෙනෙනවා. ඒකට ප්‍රායෝගික හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි කියන හැඟීම ඉතාමත් පුළුල් ලෙස අපේ රට තුළ අද තිබෙනවා. අනික තමයි මේ ස්වාධීන කමිෂන් කියන්නේ මේ සම්පූර්ණ ප්‍රෝඩාව. කිසිසේත් ස්වාධීන නෙවෙයි, ඒවා සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වෙච්ච ආයතන. දැන් අද ජවීඩ් යූසුෆ් විවස්සා මණ්ඩලයේ සමාජිකේ ප්‍රකාශ කරන දිගින් දිගටම දේශපාලන වේදිකාවලට යනවා. සමහර දේශපාලන පක්ෂ වෙනුවෙන් කතා කරනවා. අනෙක් දේශපාලන පක්ෂවලට විරුද්ධව කතා කරනවා. ඒ තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යනවා කියන එක එලිපිට ප්‍රකාශ. අපේක්ෂාවයි යථාර්ථය අතර ලොකු හිඩැසක් තියෙනවා. ඉතින් ඒක निराකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 3-2 බහුතරයක් අවශ්‍ය වෙනවා. අනික තමයි අන්තවාදයේ සමාජයෙන් තුරන් කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට අභිනව පාර්ලිමේන්තුව තුළ රජයට 3-2 බහුතරයක් අවශ්‍ය වෙනවා. රටේ ජාතික වස්තුන් ආරක්ෂා කළ හැකි බුද්ධිමත් දේශපාලඥයන් පිරිසක් පාර්ලිමේන්තුවට පත් කර ගැනීමේ වගකීම ජනතාව සතු වන බව එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑකළ දිස්ත්‍රික් අපේක්ෂක අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මම රටේ ජනතාවගේ ඉල්ලන්නේ මේ පාර්ලිමේන්තු මැතිවරණයේදීවත් අඩුම ගානේ හිතන්න පුළුවන්, ඒ වගේම අවබෝධයක් තියෙන උගත්කමක් තියෙන රටේ ජාතික සංස්කෘතික වස්තුන් ආරක්ෂා කරන්න පුළුවන් මිනිස්සු පත් කරගන්න. එහෙම නොවුනොත් වෙන්නේ ආපහු අපි රට අගාධයට යනවා. දැන් බලන්න අපේ දිස්ත්‍රික්කවල අපි දාලා තියෙන හොඳ වෘත්තීය වේදීන්, ඒ වගේම විවිධ ශාස්ත්‍රවල ප්‍රවීණයන් අපි දාලා තියෙන. පහළ මට්ටමින් දේශපාලනින් ආපු අය, ප්‍රාදේශීය සභා බලස් සභා මට්ටමින්, ඒ වගේම වෙනත් ශාස්ත්‍රවල හිටපු අය, ව්‍යාපාරිකයෝ විවිධ ආකාරය දාලා තියෙනවා. නමුත් අද දේශපාලනේ මං හිතන්නේ දේශපාලඥයන්ට බැනලා
වැඩක් නැහැ. පස්සේ කියන්න එපා දියවන්නාවට 225ම තල්ලු කරන්න ඕනේ කියලා. මේ දියවන්නාවට තල්ලු කරන කණ්ඩායමේ ඉවන්නේ ජනතාව. එතකොට ජනතාව නිර්වින්දනය කරලා ඉවරලා මේ කාලේ අරක්කු බෝලා එහෙම නැත්නම් කසිප්පු බෝලා විවිධ ආකාරවලට ජනතාව නිර්වින්දනය කරනවා. නැත්නම් මේ කාලේ හැමෝටම ආදරේ. නැත්නම් බඩු බෙදනවා, එළවලු බෙදනවා. මේ තක්කඩි දේශපාලනයක් අද වෙලා තියෙනවා. මම නම් මේ කිසිවක් බෙදුවේ නැහැ. ඉතින් ඒ නිසා මේ තත්ත්වය වෙනස් කරන්න අපි කටයුතු කළ යුතුයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.